ආයුබෝවන් ඔගොල්ලෝ හැම දිනාටම ඔගොල්ලෝ හැම දිනාම එදා හෙළදිව YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා අද දවස් තුළදී අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලොන්ගේ ඉතිහාසය දැනුම වර්ධනය කරමින් 10 සහ 11 ශ්‍රේණිවල විෂය නිර්දේශය ආවරණය කරමින් 5 වන MCQ නිබන්ධනය සාකච්ඡා කරන්න. හරි. අද දවසේ ඔයගොල්ලොන්ට ලැබෙන පළමු ප්‍රශ්නය සහ ඒවට දාල් පිළිතුර ප්‍රාදේශීය පාලකයන් කිහිප දෙනෙකු සමග සටන් කර ඔවුන් පරදා රාජ්‍ය බලය ලබා ගැනීම සිය පාලන මධ්‍යස්ථානයේ ලෙස අනුරාධපුරයේ තෝරා ගැනීම ග්‍රාම සීමා නියම කිරීම ඉහත කරුණු සම්බන්ධයෙන් වැදගත් වන රජතුමා වන්නේ වසබ රජු දුටුගැමුණු රජු පළවන විජේබාහු රජු පණ්ඩුකාභය රජු ඉහත සිදුවීම් හා සම්බන්ධ වැදගත් රජතුමා විදිහට අපි සලකන්න පුළුවන්කම ලැබෙන්නේ පණ්ඩුකාභය රජතුමා පණ්ඩුකාභය රජතුමා තමන්ගේ රාජධානිය බවට පත් කරගන්න අනුරාධපුර රාජධානිය ඒ වගේම එතුමා අනුරාධපුර රාජධානියේ වැඩිම කාලයක් පාලන කටයුතු කරගෙන ගියපු රාජ්‍ය පාලකයා විදිහට හඳුන්වන්නත් පුළුවන් එතුමා වසර 50ක් අනුරාධපුර රාජධානිය පාලනය කිරීම සිද්ධ කළා දෙවන කෙටි ප්‍රශ්නය දුටුගැමුණු රජු හා පළවන විජේබාහු රජු යන දෙදෙනා සම්බන්ධයෙන් වැදගත් වන පොදු කරුණක් වන්නේ ශ්‍රී ලංකාව විදේශ ආක්‍රමණයකින් මුදාගෙන රටේ එක්සේසත් කිරීම මහා විහාරයේ ඉදි කිරීම සිදු කරමින් බුදුසසුනේ දියුණුවට කටයුතු කිරීම වාරි කර්මාන්ත නිර්මාණය කරමින් රට සම්වර්ධනය කිරීම එකල පැවති විවිධ කර්මාන්ත දිනුවට කටයුතු කිරීම මේකට දාල නිවර්දි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රී ලංකාව විදේශ ආක්‍රමණයකින් මුදාගෙන රට එක්සේසත් කිරීම එහිදී දුටුගැමුණු රජුරෝ එලා රජතුමාගෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමත් පළවන විජේබාහු රජතුමා චෝලයන්ගෙන් පොළොන්නරුව නිදහස් කර ගැනීමත් ඒ විදිහට අපිට සලකන්න පුළුවන් විදේශ ආක්‍රමණ විදිහට සලකන්න පුළුවන් තුන්වන කෙටි ප්‍රශ්නය සහෝදරයාගෙන් සහෝදරයාට රජකම හිමිව අවස්ථාවකට උදාහරණයක් වන්නේ කාවන්තිස්ස රජුගෙන් පසු දුටුගැමුණු රජවීම මුටසීව රජුගෙන් පසු දේවානම්පියතිස්ස රජවීම දුටුගැමුණු රජුගෙන් පසු සද්ධාතිස්ස කුමරු රජවීම ධාතුසේන රජුගෙන් පසු කාශ්‍යප රජු රජවීම එතකොට ඔයගොල්ලෝ දන්නවා පැරණි ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ උරුම වෙච්ච ආකාර දෙකක් තියෙනවා පියාගෙන් පුතාට සහ සහෝදරයාගෙන් සහෝදරයාට මේ ප්‍රශ්نين අහන්නේ සහෝදරයාගෙන් සහෝදරයාට රජකම රූප බවට උදාහරණයක් මේකට අදාළ නිවර්දි පිළිතුර වන්නේ දුටුගැමුණු රජුගෙන් පසු සද්ධාතිස්ස කුමරු රජවීම හතරවන කෙටි ප්‍රශ්නය රුවන්වැලිසෑය සැරසීමට රෝමෙන් රතු වීදුරු පබළු ගෙන්වූ රජතුමා වන්නේ පස්වන මිහිඳු රජතුමා මාතිකාභය රජතුමා පළවන අක්බෝ රජතුමා බසබ රජතුමා මේට දල් නිවර්දි පිළිතුර වන්නේ මාතිකාභය රජතුමා ඒ වගේම එතුමගේ පින්තූරයක් ඔයගලට දකින්න පුළුවන්කම ලැබෙනවා මේ පින්තූරය ඔයගලට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ පිළිරුව දකින්න පුළුවන්කම ලැබෙන්නේ රුවන්වැලිසෑය අසල පූජා භූමිය කියලා මතක තියාගන්න පස්වන කෙටි ප්‍රශ්නය සංගමිත්තා තිරණිය ශ්‍රී මහ බෝධිය රැගෙන පැමිණි වරාය සහ දන්ත ධාතුන් වහන්සේ රැගෙන හේමමාලා කුමරිය සහ දන්ත කුමරු පැමිණි වරාය පිළිවෙලින් දැක්වෙන්නේ ගෝකන්න දඹකොළපටුන දඹකොළපටුන ගොඩවාය දඹකොළපටුන ලංකාපටුන මහා තිත්ත ගෝකන්න තිත්ත මේට අදාළ නිවැරදි පිළිතුර වන්නේ දඹකොළපටුන සහ ලංකාපටුන හයවන කටි ප්‍රශ්නය දහනේ සඳහා ඔක්සිජන් වායු අවශ්‍ය බව සනාථ වන මූලධර්මය මෙරට වැසියන් මීට වසර 3000කට පෙර අවබෝධ කරගෙන සිටි බවට ඉතා හොඳ උදාහරණයකි මැටිවරු සුසාන ගර්භ මැටිබඳුන් නිෂ්පාදනය පබළු නිෂ්පාදනය ගොඩනැගිලි නිර්මාණය මීට දාල නිවැරදි පිළිතුර වන්නේ මැටිවරු සුසාන ගර්භ ඔයගොල්ලෝ මේ පින්තූරෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා උඩ රංචාමඩම නේවාසික ස්ථානයේ දැන්ට හොයාගෙන තියෙන මැටිවරු සුසාන ගර්භ එතකොට සමාජිකෙක් මේ ගියයින් පස්සේ මේ දේහය අම්මැටි වලින් සකස් කරගත්ත සුසාන භූමිය තැන්පත් කරලා ආදාහණය කිරීම සිද්ධ කරනවා මේ ආදාහණය කිරීම නිසා තමයි මේ මැටිවරු සුසාන කාලයක් පැවතීම සිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේ මැටිවරු සුසාන ගර්භ රංචාමඩම හල්දුම්මුල සහ බෙරගල කියන ස්ථාන වලින් හමු වෙලා තියෙනවා හත්වන කෙටි ප්‍රශ්නය මහවැලි ගඟේ අතු ගංගාවක් වන අබන් ගඟ හරස්කොට වසබ රජු විසින් තැන වූ ඇල මාර්ගය වන්නේ මිනිපේයල ඇලහැරයල රිදී බැඳියල යෝදෑල මේකට දාල නිවර්දි පිළිතුර වන්නේ ඇලහැරයල ඇලහැරයල මගින් ජලය රැගෙන යෑම සිද්ධ කළා වියලි කලාපයේ ගිරිතලේ කන්තලේ කවුඩුල්ල සහ මින්නේරිය කියන වැව් වලට
ඒ වගේම මිනි පේල නිර්මාණය කරන පළවන අග්බෝ රයිතුමා යෝදැල නිර්මාණය කරනවා ධාතුසේන රයිතුමා ඒ වගේම යෝදැල යනුවෙන් අපි හඳුන්වන්නේ ලංකාවේ විශිෂ්ටතම ඇල මාර්ගය මේ සැතපුම් 54ක දිගින් යුක්ත වෙනවා වගේම පළමු සැතපුම් 16 සැතපුමකට අගලක බැස්මක් යටතේ නිර්මාණය කරලා තියෙනවා ඒ වගේම යෝදැල කලාවැවේ සිට තිසාවැවට ජලය අරගෙන යාම සඳහා නිර්මාණය කරපු විශිෂ්ට ඇල මාර්ගයක් විදිහට අපිට සලකන්න පුළුවන්කම ලැබෙනවා අටවන ප්‍රශ්නය ස්වභාව සෞන්දර්ය හා ජල තාක්ෂණයේ උපයෝගී කරගනිමින් සැලසුම් සහගතව නිර්මාණය කරන ලද උද්‍යාන සංකීර්ණයකට දිය හැකි හොඳම උදාහරණය වන්නේ මහමෙවුනා උයන නන්දන උයන සීගිරි උයන රන් මස උයන මේතදල් නිවැරදි පිළිතුර වන්නේ සීගිරි උයන සීගිරි ජල උද්‍යානය සීගිරි ජල උද්‍යානයේ මේතර ගොඩනැංවීම සිද්ධ කරන්නේ සීගිරි බලකොටුවක් ඉදපත් කරගෙන සිද්ධ කරන්නේ පළවන කාශ්‍යප රජතුමා ඒ අනුව ස්වභාව සෞන්දර්ය ජල තාක්ෂණ ප්‍රයෝගික කරගනිමින් සැලසුම් සහගතව නිර්මාණය කරපු හොඳම ජල උද්‍යානයේ විදිහට අපිට සීගිරි සලකන්න පුළුවන් ඒ වගේම දකුණු ආසියාවේ විශිෂ්ටතම ජල උද්‍යානයට දල සංකීර්ණ වන්නේ සීගිරිය කියලා ඔයගොල්ලෝ මතකේ තියාගන්න. නවවන කිරි ප්‍රශ්නය දැඩිගම සූතිගර චෛත්‍යයෙන් හමු සුවිශේෂ ලෝකඩ නිර්මාණය නම් ශිවදේවි රූපය ගණදේවි රූපය පාර්වතී රූපය ඇත් පහන මේකට දාල නිවර්දි පිළිතුර වන්නේ ඇත් පහන විශේෂයෙන් මේ ඇත් පහන අපිට හම්බ වෙන්නේ දෙදිගම සූතිගර චෛත්‍ය මේ සූතිගර චෛත්‍ය අපි දෙදිගම කොට විහෙර කියලාත් හඳුන්වනවා පළවන පරාක්‍රම බහුරජුගේ උපත්ති සිහිවියම් පිණිස තමයි මේ ස්තූපය නිර්මාණය කිරීම සිද්ධ කළේ ඒ වගේ මේ ස්තූපයේදී හොයාගත්ත මේ ඇත් පහනේ හම්බ වෙ දකින්න පුළුවන්කම ලැබෙන වාස්තු විද්‍යාත්මක මූලධර්ම අපි හඳුනන ස්ථිතික ජල විද්‍යා මූලධර්ම නැත්නම් අචල ජල විද්‍යා මූලධර්මයේ කියලා එක ක්‍රියාත්මක වෙන්නේ මේ යතාගේ උදරයේ ගබඩා කරලා තියෙනවා තෙල් ඒ වගේම මේ යතාගේ ලිංගයේ හරහා පහන්ට තෙල් වෑන්සීමට සලස්වලා තියෙනවා මේක තමයි අපි ස්ථිතික ජල විද්‍යා මූලධර්මය යනුවෙන් හඳුන්වන්නේ දහවන කෙටි ප්‍රශ්නය ඌරා කැටලින් වලින් ඉටු කාර්ය නම් කෘෂිකර්මයට අවශ්‍ය ජලය සැපයීම පානීය ජලයේ ප්‍රමිති ආරක්ෂා කිරීම වියලි කාලයේදී සතුන්ට බීමට ජලය ලබා දීම වියලි කාලයේදී ජල අවශ්‍යතාවයේ පරිමසා ගැනීම මේකට දාල් නිවර්දි පිළිතුර වන්නේ පානීය ජලයේ ප්‍රමිති ආරක්ෂා කිරීම විශේෂයෙන්ම වියලි කලාපයේ පානීය ජලය කිවුල් සහගතයි මේ කිවුල් තත්වයෙන් ජලය නිසි ප්‍රමිතියකට අරගෙනීම සඳහා තමයි මේ විදිහට ඌරා කැටලින් නිර්මාණය කිරීම සිද්ධ කළේ. කොළඹ මේ පින්තූරයෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ ලිඳ ඇතුළට මැටි වලලු බැසවීමක් සිද්ධ කරලා තියෙනවා. මේ මැටි වලලු බැසවීම නිසා මොකද වෙන්නේ? මේ ජලයේ කිවුල් සහගත තත්ත්වේ නැති වෙලා ජලයේ නියමිත ප්‍රමිතිය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එනෝ ඌරා කැටලින් යනුවෙන් අපි හඳුන්වන්නේ වියලි කලාපයේ මිනිස්සු පානීය ජලයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරපු ලිං විශේෂය. එකලොස්වන කිරි ප්‍රශ්නය වජ්‍ර චුම්බට යනු යුදේ කටයුතු සඳහා භාවිතා කළ ආයුධයකි ජලයේ බෙදා හැරීමට භාවිත කළ නල වර්ගයකි සන්නායකයකි කෘෂිකර්ම කටයුතු වලට යොදාගත් උපකරණයකි මේ තදල් නිවැරදි පිළිතුර වන්නේ සන්නායකයක් විශේෂයෙන්ම මේ සන්නායකය යොදා ගැනීම සිද්ධ කළේ රුවන්වැලි සෑය ටකුණු සැරවැදීම වළක්වාලීම සඳහා පැරණි ඉංජිනේරුවන් මේ විදිහට රුවන්වැලි සෑය ටකුණු සැරවැදීම වැළැක්වීම සඳහා එකතු කරපු සන්නායකය තමයි අපි වජ්‍ර චුම්බට යනුවෙන් හඳුන්වන්නේ. දොළොස්වන කෙටි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ විශාලව විදිකිරීම ආරම්භ කරන ලද්දේ ධාතුසේන රජු, වසභ රජු, මහා පරාක්‍රමබාහු රජු, මහසෙන් රජු. මෙතන මේ දකින්න පුළුවන්කම ලැබෙන පාලකයෝ සිව් දෙනාම ලංකාවේ විශාල ප්‍රමාණයේ වැවිදි කිරීම හා සම්බන්ධ වෙච්ච පාලකයන්. ඒ අතරම ප්‍රථම වරට විශාල වැවිදි කිරීමේ ගෞරවය හම්බ වෙන්නේ වසභ රජතුමාට. මේ රජතුමා විසින් ශ්‍රී ලංකාවේ විශාල ප්‍රමාණයේ වැව් 11ක් නිර්මාණය කළ බව සඳහන් වෙනවා. ඒ වගේම ධාතුසේන රජතුමා වැව් 18ක් ඉදි කළ බව සඳහන් වෙනවා. ඒ වගේම මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුව රාජධානි කේන්ද්‍ර කරගනිමින් විශාල වැව් ඒ වගේම පරාක්‍රම සමුද්‍රයේ මුල් කරගත් වාරි කර්මාන්ත රාශියක් නිර්මාණය කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේ මහසෙන් රජතුමා විශාල ප්‍රමාණයේ වැව් 16ක් ඉදිකලා කියලා සඳහන් වෙනවා. 13 වන කෙටි ප්‍රශ්නය ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ සෙල්ලිපිවල විවස්ථා දායකය හා දිදායකය හඳුන්වා ඇත්තේ සභාව එක්තැන් සමය රාජ සභාව මහලේ. මේට දාල් නිවර්දි පිළිතුර වන්නේ එක්තැන් සමය. ඒ වගේම පැරණි සෙල්ලිපිවල සභාව කියන වචනේ හඳුන්වන්නේ අධිකරණය.
එවගේම වදාළ කියන වචනයෙන් හඳුන්වනවා ව්‍යවස්ථා දායකය. ඒ වගේම එක්තැන් සමී කියන වචනයෙන් හඳුන්වීම සිද්ධ කරන්නේ ව්‍යවස්ථාය දායකය සහ විදායකය කියන ආයතන ද්විත්වයම. 14 වෙනි කෙටි ප්‍රශ්නය කාලිංග දේශය හා පාණ්ඩ්‍ය දේශය සමග විවාහ සම්බන්ධතා ඇති කරගත්තේ මහා පරාක්‍රමබාහු රජු දේවානම්පියතිස්ස රජු පළවන විජයබාහු රජු වසභ රජු මේට දාල නිවැරදි පිළිතුර වන්නේ පළමුවන විජයබාහු රජතුමා එතුමා විසින් තමන්ගේ අගබිසව විදිහට කාලිංග වංශික කුමාරිකාවක් වූ තිලෝක සුන්දරි විවාහ කර ගැනීම සිද්ධ කළා ඒ වගේම පළවන විජයබාහු රජුගේ සොහොයුරිය වූ මිතා කුමරිය පාණ්ඩ්‍ය වංශික කුමරකට විවාහ කර දීමත් සිද්ධ කළා 15 වෙනි කෙටි ප්‍රශ්නය මෙරට ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට නායකත්වය දෙන ලද්දේ වලගම්බා රජු දුටු ගැමුණු රජු පළවන පරාක්‍රමබාහු රජු ධාතුසේන රජු මේකට අදාළ නිවැරදි පිළිතුර වන්නේ දුටු ගැමුණු රජතුමා එතුමා එලා රජතුමා පරාජයට පත් කිරීම සඳහා මේ විදිහට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් සිද්ධ කළා එනම් මේකට අදාළ නිවැරදි පිළිතුර දුටු ගැමුණු රජතුමා කලාවව ධාතුසේන රජු විසින් කරවීමට අදාළ 4 වන පිළිතුර 17 වන කෙටි ප්‍රශ්නය පහත ප්‍රකාශතුරින් සාවාද්‍ය ප්‍රකාශය වන්නේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනු ගුරුවරු පෙරණි ලේඛනවල ආචාර්ය ලෙස හඳුන්වා ඇත නීතිය සම්බන්ධ හසල දෙනුමක් තිබුව අය උහාර ලෙස හැඳින්වීම චිතකර ලෙස හඳුන් ලැබූ එකල සිටි සිත්තරුණ්‍ය විජයනුවෙන් සෙල්ලිපිවල හැඳින්වුවේ එකල ඉති කර්මාන්ත කරුවන්ය මේකට දාල් නිවැරදි පිළිතුර වන්නේ විජයනුවෙන් සෙල්ලිපිවල හැඳින්වුවේ එකල ඉති කර්මාන්ත කරුවන්ය විජයනුවෙන් හඳුන්වන සෙල්ලිපිවල වෛද්‍යවරු කියලා මතක තියා ගන්න ඕන නිවැරදි පිළිතුර අග 4 18 වන කෙටි ප්‍රශ්නයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැදෑරීමට උපකාරී වන සාහිත්‍ය මූලාශ්‍ර අතර මහාවංශයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිවන්නේ ආගමික ඉතිහාසයේ හැදෑරීමට වැදගත් වන ග්‍රන්ථයක් නිසායි අට කතා හා පින්පොත් උදව් කරගෙන ලියා ඇති බැවින් අකණ්ඩ ඉතිහාසයක් ඒ තුලින් ගොඩනගා ගත හැකි බැවින් වෙනත් වංශ කතාවල ඇති අඩුපාඩු මගහරවා රචනා කිරීම නිසායි මේට දාල් නිවැරදි පිළිතුර වන්නේ අකණ්ඩ ඉතිහාසයක් ඒ තුලින් ගොඩනගා ගත හැකි බැවින් 19 වෙනි කෙටි ප්‍රශ්නය විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැදෑරීමට බෙහෙවින් උපකාරී වේ. එම ග්‍රන්ථ අතර පෘතුගීසි මූලාශ්‍රයකි ෆිලිප්ස් බෙල්ඩියස්ගේ කෘතිය, ඉබන් බතුතාගේ දේශාටන වාර්තා, රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව, රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය. මේකට අදාළ නිවැරදි පිළිතුර වන්නේ රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය. 20 වන කෙටි ප්‍රශ්නය පූර්ව ඓතිහාසික යුගයේ සිදු වූ වැදගත් පරිවර්තන දෙකක් ඇතුළත් පිළිතුර වන්නේ ඒ ස්ථීර ජනාවාස ඉදිරීම බී ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් භාවිතය සී කළුගල් භාවිත කරමින් මෙටි මිටි ඇඹරුම් ගල් නිපදවීම කෘෂිකර්මාන්තය ඇරඹීම මේට දාල් නිවැරදි පිළිතුර වන්නේ ස්ථීර ජනාවාස ඉදිකිරීම සිදු වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ ඒ වගේම ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් භාවිතයේ සිද්ධ වෙන්නේ ගල් යුගයේ කළුගල් භාවිතා කරමින් මිටි ඇඹරුම් ගල් නිපදවීමත් ගල් යුගය කෘෂිකර්මාන්තය ඇරඹීම එනෝ මේකට දාල නිවැරදි පිළිතුර A සහ D උත්තරයේ 3 පිළිතුර